වෙසක් පුන් පොහෝදා බෝසතුන් බුද්ධත්වයට පත්වුවද එම දහම ලොවට දේශනා කළේ අසිරිමත් ඇසළ මාසයේ පුන් පොහෝදාය. ඇසළ පොහොය වඩාත් අසිරිමත් වන්නේ අන්න ඒ හේතු නිසායි. කසාවතින් බැබළෙන ඇසළ මල් වලින් පිරි ගස් අපගේ නෙතට චමත්කාරය ගෙන දෙන්නකි. කොළ නැති කසාමල් සමූහය පරම සත්‍ය සංකේතවත් කරන්නකි. හුදු ආත්මාර්ථය උදෙසා නොව පරාර්ථය පතා අභිනිෂ්ක්‍රමණය කළේ සත්‍යා දුකින් මුදවා ගැනීමටය. සත්සති ගෙවා බුදුරදුන් අටවන සතියේ උදෑසන තපසු බල්ලු කියන වෙන්දුන් දෙබයන් දුන් මීපිඩු වළඳා ඕන් දේව වාචික සරණාගත උපාසකයන් කොට ඕනට කේශ ධාතු දී අජපල් නුගරුක මුල වැඩහිඳ ධර්ම ගාම්භීරතා මෙනෙහි කොටගෙන විනී චලනයන් බලා පස්වග තවුසන්ට පළමු කොට දම් දෙසන උදෙසා ඇසළ පුන් පොහෝදා බර්ණස ඉසිපතනයේ මිගදායට වැඩිසේක. මෙසේ බර්ණස ඉසිපතනයේ මිගදායට යන අතරතුරදී උපකනම් ආජීවකයෙක් හමුවිය. ශ්‍රුද්ධි ගමනෙන් නොව පා ගමනින්ම වැඩියේ පරමාදර්ශීවය. ගයාවත් බෝධි වෘක්ෂයන් අතරෙහි වූ දීර්ඝ මාර්ගයට පිළිපන් භාග්‍යවතුන් උපත දුටුවේය. එසේ දැක භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. ඇවත්නි, නුඹ වහන්සේගේ චක්කු ආදී ඉන්ද්‍රියන් විශේෂයෙන් ප්‍රසන්නය. සිරුරු පැහැය පිරිසිදුය. අතිශය නිර්මලය. ඇවත්නි, තමුන්නාන්සේ කවරෙකු උදෙසා පැවති වූසේක්ද? තමුන්නාන්සේගේ ශාස්ත්‍රෘතෙමේ කවරෙක්ද? තමුන්නාන්සේ කවරෙකුගේ ධර්මයේ රුචිකනසේක්දයි විචාලේය. උපක ආජීවයාගේ පැනට බුදුරදුන් මෙසේ පිළිතුරු දුන්නේය. සබ්බා හිතු සබ්බ විදුහමස්මි සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ සබ්බං ජහෝ තන්හක්කයෝ විමුත්තෝ සයං අභිඥාය කමුද්දිසෙය්‍යං මාදිසාවේ ජිනා හොಂತಿ යේ පත්තා ආසවක්ඛ්‍යං जिता मे पापका दम्मा तस्माहं उपकोचिनो कामादि आश्रावें शेखिरीमटे पेमिनी मावनी यम्केनिक वेद्द ओ एकांतेम जिन नम वेति उपकय माविसिन सियलु पापधर्म्यो दिन लदह एहिन मम जिन नम वेमि अपे परणि कवियन ए महा जिन हदुन्ना एत्ते मेसेय बुद्धव दन सौने तुटुव पल सम वतिने गोसिन इसि पतने उतुम दम्सक पवत्मिने මම සියල්ල මැඩ සිටියෙමි සියල්ල දන්නෙමි වෙමි සියලු ධර්මයේ නොඇලුනිමි සියලු කෙලෙස් හැර සිටියෙමි තෘක්ෂ්ණාක්ෂේ නිමාවට ගියෙමි සියල්ල දැන සිටි මම අන් කවරෙකු ආචාර වශයෙන් උදසන්නේම්ද මෙසේ පිළිතුරු දුන් බුදුරදුන් තමන් වහන්සේ ස්වඥාණයෙන් පසක් කොටගත් ශ්‍රී සද්ධර්මයේ පස්වග මහණුන්ට දෙසීම සඳහා මිගදායට වැඩිසේක සර්වඥ වූ බුදුරදුන් පස්වග තවුසන් අමතා ද්වමේ බික්කවේ අනන්ත පබ්බචිතේන නසේව තබ්බා කාමසුකල්ලිකාන යෝගයත් අත් කිලමතාණු යෝග්‍යත් යන අන්ත දෙක බැහැරකොට මැදුම් පිළිවත් හෙවත් මධ්‍යම ප්‍රතිපදාවට පුරවිය යුතුය. ඒ අනුගමනය කළ යුතුය යනුවෙන් සඳහන් කළේය. වඩාත් රාගාදී දිව්‍යයට නැඹුරු වීම සසර දිගු වීමකි. එමෙන්ම වඩාත් සිරුරට දුක් වීම හානිදායකය. මේ අන්ත දෙකම ජීවිතයට ඵලය නොවේ. සසර කෙටි කර ගැනීමට ඉවහල් නොවේ. දැඩි මතධාරී හා දැඩි අන්තවාදී මේ මාර්ග දෙක බැහැර කළ බුදුරදුහෝ මේ දෙකටම මැද මාවතක් හෙළි කළහ. ඒ මධ්‍යම ප්‍රතිපදාවයි. පරෝපදේශ රහිතව තමන් වහන්සේම අවබෝධකටගත් දහමයි. චතුස්සත්ත්‍ය ධර්ම චක්‍රය පවත්තා අවසාන කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානම් අස්සජ සෝවන් ඵලයට පත් වූහ. පස්වෙනිදා පස් දෙනාම අනන්ත ලක්ෂණ දේශනාවෙන් අරහත් ඵලයට පමුණුවා නාලක පැවිද්දාහට මොනෙය පටිපදාව දේශනා කොට ඉසිපතනේම හිඳිමින් යසකොළ පුත් ආදී 50 දෙනා රහත් කිරීමෙන් පසුව චරිත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අන්තාය හිතාය සුඛාය දේව මනුස්සාන දසත බික්කවේ ධම්ම පරිසුද්ධං බ්‍රහ්මචර්යා පකාසෙට යනුවෙන් සඳහන් කොට අනුගාමිකයන් රිසක් බුදුන් වහන්සේ ඇති කළහ. ගම් නියංගම් දනව් පන්සල් දනව් පුර විසල්පුර වශයෙන් ප්‍රථම සැටනම ධර්ම ප්‍රචාරයේ යෙදීමට මූලික වූයේත් ඇසළ පුන් පෝදාකය. එක මගකින් දෙදෙනෙකු නොගොස් එක් එක් මාර්ගවල එක් අනුගාමිකයන් පවා ගම්වල අනුගාමිකයන් හිඳුවා ධර්මයේ දේශනා කොට චතුරාර්ය සත්‍ය ධර්මයේ හෙවත් දුක දුක ඇතිවීම දුක දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය පහදා දෙන ලෙස සඳහන් කළහ. මගේ දහම ප්‍රඥාවන්තයන්ට පමණයි. එහෙම කී බුදුරජාණන් වහන්සේ මෝහයෙන් මුලා වූ අයට එය උකහා ගන්නට නොහැකි බවද සඳහන් කළහ. තවදුරටත් ඔබටගේ දහම ආර අෂ්ටාංගික මාර්ගය බවට පත් විය. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් තවදුරටත් පැහැදිලි කරන ලදී. අටුවාචාරින්ට මේ වැරදි ඇති බව පෙනේ. ප්‍රඥාව මුලට පැමිණිය යුතු තිබේදී ඒ යොදා ඇත්තේ අගටය. ප්‍රඥා ශීල සමාධි වශයෙන් ඒ නිවැරදි විය යුතුයයි මගේ කල්පනාව. ප්‍රඥාව නැතිව කිසිවක් කළ නොහැකිය. බුදුරදුන් මගේ ධර්මයේ ප්‍රඥාවන්තිටයි පැවසුවේ ඒ හේතුව නිසාය. ප්‍රඥාවෙන් ශීලය ලබා ඉන් අනතුරුව සමාධි වැඩිය යුතුය. බුදුරදුන් ධම්මචක්කප්පවත්ත සූත්‍රයේ හෙළිකලේ මෙයයි.
ඇසල පුන් පොහෝදා බුදුරදුන් දෙසු ධම්ම චක්කප්පවත්තන සූත්‍රයට අමතරව සිද්දි සමුදාය සිදු වූ බව බෞද්ධ සාහිත්‍යයෙන් අනාවරණය වෙනවා. සිදුහත් කුමාරයා මහාමායා දේවියගේ කුසේ පිළිසිඳගත්තේ ඇසල පුන් පොහෝදාකය. මලින් පලින් බරවි සබාදාමී විපර්යාසයත් සිදු වූ මොහොතක මහාමායා දේවියගේ කුසේ පිළිසිඳ ගැනීමත් අසිරියක් නොවන්නේද? අභිධර්මයේ හෙවත් විජම් බණ දෙසුවෙත් ඇසල පුන් පොහෝදාකය. අභිධර්මයේ දේශනා කරන ලද්දේ සාමාන්‍ය ජනතාවට නොව දෙවියන්ටය. ගැඹුරු බණක් දෙවියන්ට දේශනා කිරීමට යොදාගත්තේ ඇසල පොහෝ දිනයේකි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මාසිකෙන් පසු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන 500ක් මහරහතුන් වහන්සේ විසින් අජාසත් රජුගේ දායකත්වයෙන් හා ආරක්ෂක සංවිධාන සහිතව රජකානුවර වෝහාර පර්වතයේ ප්‍රථම සංගායනාව පවත්වන ලද්දේ ඇසල පුන් පෝදාය. ඇසල පුන් පෝදා සිදු වූ තවත් සුවිශේෂී සිද්ධියක් වූයේ මිහිඳු මහරහතන් වහන්සේ මහා සංඝරත්නයන් විසින් සම්මත කළ සීමාවේ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කිරීමයි. බුද්ධ වර්ෂ 236 අරිට්ඨ කුමරු ප්‍රධාන සිංහලයන් 50 දෙනාගේ මහාන උපසම්පදාව තම්බුරු සීමා මාලකයේ සිදු වූයේ ඇසල පුන් පෝදාකය. මිහින්තලේ කණ්ඩක චෛත්‍ය වූ කලී වාස්තු විද්‍යාවේ ඉහළම ගණයට ගන්න නිර්මාණයකි. දැනට නොකඩී ඇති උසස්ම වාහල්කඩ ඇත්තේ කණ්ඩක චෛත්‍යය. මේ චෛත්‍ය වටා කෙරුණු අටසැට ලෙන් පූජාව හා දෙටසැට රහතන් වහන්සේගේ ලංකාවේ ප්‍රථම වස්සුප ගමනේ සිදු වූයේත් ඇසල පුන් පොහෝදාකය. තවත් සුවිශේෂී සිද්ධියක් වන්නේ රුවන්වැලි මහා සෑයට මුල් කළ තැබීමයි. එමෙන්ම උත්‍රසල නැකතින් මහා සෑයේ ධාතු නිදන් කිරීමත් සිදු වූයේ ඇසල පුන් පොහෝදාකය. කිත්සිරි මෙවන් රජු දවසේ හේමමාලා හා දන්ත කුමරු ගෙන ලද දළදා වහන්සේ උදෙසා වර්ෂයක් පාසා පෙරහැර පැවැත්වීමට මුලපුරන ලද්දෙත් ඇසල පුන් පොහෝදාකය. ඇසල මාසයේ පෙරහැර මාසයක් ලෙසද හැඳින්වේ. දළදා පෙරහැර, රුහුණු කතරගම මහා දේවාල පෙරහැර, ගඩලාදෙනි පෙරහැර, මැදවල පෙරහැර, ගල්ගමුව පෙරහැර, බෙල්ලන්විල පෙරහැර ආදී පෙරහැර පවත්වනු ලබන්නේ ඇසල පුන් පොහෝදාකය. චණකාය කෙරෙහි බුද්ධ භක්තිය, දේව භක්තිය වඩවන්නටද දිනෝදාහක් පිරිසගේ දෙයස් එක් අරමුණකට යොමු වී එක ඉරියව්කට නැඹුරු කිරීමටද ඇසල පෙරහැර සමත් වෙනවා. අප වඩාත් ඇසල පොහෙට නැඹුරු වන්නේ බුදුරදුන් ලෝක සත්‍යයගේ හිතසුව පිණිස දේශනා කළ හරවත් ධාම හේතු කොටගෙනය. චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විඤ්ඤා උදපාදී, ආලෝකෝ උදපාදී මේ වැකිය ඇසු දෙවිබමු පිරිස සාදු නාද පැවැත්වූහ. අපිට අවශ්‍ය වන්නේ සංසාරයෙන් එතර වීමටය. සියල්ල දුකක්ය. සැපතක් කියා දෙයක් ලොවට නැත. එසේ සැපතක් ඇතැයි යමකු සිතුවොත් ඒ තාවකාලික වූ සැපයකි. එයද මායාවකි, මිත්‍යාවකි. මේ යථාර්ථය අපට ඇසල පොහෙන් බුදුරදුන් හෙළි කළේය. ලක්තිව පිරිසිදු උපසම්පදාව ඇති භික්ෂුන් වහන්සේ නැති බව දුටු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් රටේ අයෝධ්‍යපුරයේ ධාර්මික නම් රජතුමා වෙත පඬුරු හා සංදේශයක් දී පිරිසක් යවන ලදී. ඒ ප්‍රතිඵලයක් වශයෙන් උපාලි හිමියන් ප්‍රධාන භික්ෂුන් වහන්සේ සියම් දේශයෙන් මහනුවර මල්වතු වහා විහාර පුෂ්පාරාමයට වැඩමකොට සාමණේර භික්ෂුන් උපසම්පදාව ලබා දෙන ලද්දේ ඇසල පුන් පොහෝදාකය.